හරජ්ජර එක දවසක් බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න ගිහිල්ල බුදුරජාණන් වහන්සේට මතක් කලා ස්වාමීණී වාසභකත්තියත් මල්ලිකා දේවියත් ඇතුළු අන්තස්පුර රාජ ස්ත්‍රීන් ධර්මයේ ඉගෙනගන්න කැමැත්තෙන් ඉන්නවා භික්ෂූන් වහසල වැඩම කරවගෙන වැඩලා අයට ධර්මය උගන්නන සේක්වා එ භාගිතුන් වහස මතක් කළ මහරජේ බුදුරජාණන් වහසේ එක දිගටම එක් කෙනෙක් වෙනුවෙන් එක පිරිසක් වෙනුවෙන් බෙන්වෙන්නේ එක බුදුරුන්ගේ සිරිත නෙමෙහි කියලා එනං ස්වාමිනි සුදුසු භික්‍ෂූන් වහසෙනමක් අපි බුදුරජාණන් වහසේ ආනන්දයන් වහන්සේ ඒකාරණාව පැවරුවා උන්වහසේ කාරණාව බාරගත්තා කාලයක් ධර්මය උගන්නන්ට වැඩියා එක දවසක් බුදුරජාණන් වහසේ අහනවා නන්ද රජ බිසූවරු හොඳට ධර්මය ඉගෙන ගන්නවාද උනස් සඳහන් කළ එහෙමයි ස්වාමින්. වඩා හොඳට ඉගෙන ගන්න මල්ලිකා ද වාසභකත්තියාති කෙලෙහවා ස්වාමිනිි මල්ලිකාම් හොඳට ඉගන ගන්නවා ඉගෙනගන්න ධර්මේ ජීතයේ ප්‍රායෝගික කරගන්න සභකත් තියන ගෙන ගන්නෙත් නෑ ප්‍රායෝගික කරගන්නත් නෑ කෙ සඳහන් කර හම තමයි මේ ගාතාරථන දෙක දේශනා කොට වදාලේ මේකට හේතුවෙන තව මූලික නිදහන කතාවක් තියෙනවා මේ කාරණාවත් එක්කම අප ඒක ටිකක් සාකච්ඡා කරගනම ධර්මාර්ථය තව ටිකක් සාකච්ඡා කරමු චත්තපානී උපාසකතැන මුල් කරගනත් එක තමයි මේ දේශනාව ගොඩනගන්නේ බුදුරජාණන් වහසේ වැඩ ඉන්න කාලි සැවත් නුර උපාසක මහත්ම කිටියා චත්ත පානි කියල තමයි හඳුන්වන්නේ ඇයි උපාසක මහත්වයට චත්ත පානී කියල කියන්නේ මේ උපාසක මහත්මයා ග අතේ කොහෙ ගියත් කුඩයක් තියෙනවා චත්ත කියලෙන කුඩේට න්නේ අතට එ කුඩයක් ගත් අත් ඇති තැනැත්තා. කියන අර්ථය තමයි තිය චත්තපානි උපාසක චත්තපානි උපාසක මහත්මයා සාමානිිකෙනෙක් නෙමෙයි පින්නතුී. මේ සංසාරය ඔබට මට හිතාගඩ බැරි තර උඩට අපෙනෙ චත්තපානී උපසක මහත්මයා ගියපු දැනට ඔබටයි මටයි කවදත් යන්න තරං භාග්‍ය ඇතිවේයිද කියන කාරණාව අපි දන්නෙත් නෑ චත්තපාන උපාසක කියල කියන්නේ අනාගාමයාරි ශ්‍රාවකක් එකෙන් මරණයට පත්තිච්ච ගමන් ඉතාම උසස් තැනක උපදින කෙනෙක් චත්්‍රපාන උපාසක මහත්මය නිතර නිතර ආගිතුන් වොහස දකිින්ට බුද්ධෝ පස්ථානයට බොහෝම ප්‍රියයි එක දවසකුත් ඒ කාරණාව නිසාම කුඩෙත් අරගෙන නිවසිං එලියට බැස්ස බුදුරජාණන් වහන්සේළඟට ගිහිල්ල වන්දනා කරලා ආග තොරතුරු ටිකක් කතා කරලා උපසක මහත්මයා යම් කාරණාවක් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේගෙන් ධර්මශ්‍රවණය කරමින් හිටිය අප පින්නතුන් අහලා ඇතිනි කොසල් මහරජජුරුත් යටත් පිරිසිෙන් දවසට දෙපාරක්වත් බුදුන්වදිි කෙනෙක් ඉතින් චත්තපාන උපාසක මහත්මය බනහාහාඉන්න අතරතුර කොසල් රජරුත් විහාරයටයනවා උපාසක තැන දැක්කා කල්පන කලා මහර ජුරුත්තිනවා ම යටත් වෙසයක් නැගිටලා ගරු කරන එක මගේ යුතුකම න අද රජ්ජුරුවන්ට ගරු කරන්න මට නැගිටින්න බෑ කොසල් රජුරුව කියරකෙන ප්‍රාදේශී රජක් මම ඉන්නේ කෝටි ලක්සයක් සක් වලී මොහරජ්ජුරු ලඟ මං කොසල් රජරුවන්ට ගරු කරන්න නැගිත්වොත් බුදුරජාණන් වහන්සේට අගරවයක්. එහෙම හිතල උපාසක මහත්මය නැගිතින්නේ නැතුවම බුදුරජාණන් වහසේ දිහාට වැඳගෙන හිටිය කොසල් රජ්ජුරු ඇවිල්ල බුදුරජාණන් වහන්සේට වන්දනා කළා හැබ රජුරු ඉන්න කේන්ති රජ්ජුරුවන්ගේ යටත් වැසියෙක් රජ්ජුරුවන්ට ගරු කළේ නෑ කියන කාරණාවත් එක්ක. බදුරජාණන් වහස දන්නවා රජරුව ඉන්න තරහින් කියලා අගේ නිසා බුදුරජාණන් වහන්සේ කොසල් රජිරුවන්ට මතක් කළා මහරජ දන්නද මේ ඉන්න කවු්ද කියලා මාරජමයින චත්තපානින් පාසක චත්තපානි කියල කියන්නේ මහරජ මහ පන්්ඩිති චත්තපාන කියල කියන්නේ මාර්ගඵලලාගක ඉතා උසස් තැනකට මේ ශාසනයක් එකආපු කෙනෙක් මේ ආදි වශයෙන් කරුණු දක් වහම කොසොල් රජුවන්ගේ හිතේ තිබිච්ච අමනාප ගතිය මද කඩුවේ ලැගිය රජරුදත් බුදුරජාණන් වහසෙ එක ටික වෙලාවක් කතාබහ කරලා පිටත් වුණ. උපාසක මහත්මයක් ධර්මශ්‍රවණය කළ දවසේ බුද්ධෝ පස්ථාන කටය තිවර කරලා සට පිටත් වුණා දෙක දවසක් රජරුව උඩුමහන් තලාවට වෙලා පහළ වීදය දිහා බලාගෙනීනකොට රජරුවන්ට දකිට ලැබුණා අර කුඩේ අතේ තියාගත්ත උපාසක තැන රජ මිදුල හරහා කොහෙදයනවා කොසල් රජර වහාම පණිවිඩයක් කෙරේ එන්න කියන චත්තපාන උපාසක මහත්මයා කුඩෙත් පවහන් දෙකත් පසක තියල රජුරුව ගාවට ගිහිල්ල හිස නමල බැඳලා ආච්චාර කළා රජරුව අහනවා උපාසක පාවහන් දෙකයි කුඩෙයි අරගන්වෙන්නි පැයි සඳහන් කළ මහරජ මං රජ්ජුරුවලඟට එන නිසා ඒ දෙක පහලින් කියයලාබ. ඒලා අහනවාම එඒදමට වී කිය ඇහුවහම රජරු කියන මහරජය උපාසක මහත්මැකින මහරජ රටේ මහරජජිරුවන්ට යටත් එසේ කැටිට මං ගරු කරඩනෙ කියලා රජර හනවා එ ගෙදා වද නැති මකද බදුරජාණන් වහසේ ලඟද ඒවෙලා මතක්ලලා මහරජය බවහසේ දන්නවන මම ඒ වෙලා හිටියේ කෝටි ලක්සයක් සක් වලේ මහරජ්ජුරු නඟ එවන් මහරජික් නඟ ඔබ කවුද මහරජ ඔබවන් ප්‍රාදේශය රජකුට මං ගරු කරනවා කියලා කියන එතන එක ලෞතුරා බුදුරජාණන් වහන්සර කර ගෞරවයක් වෙන හින්ද මන්න ගටි නෑ කියලා අපිටත් ඉගෙන ගඩ කොච්චර දේවල් තියෙනවාද මහසඟලු රුවනඟ ගැවසන සමහරය දන්න හඳුනන තවත් භික්ෂූන් වහන්සේ ඒ තැන්වලට වඩින කොටේ ඒයි නැග ටිනවා නමුත් සිෙල්වත් ගුණවත් වස්වයිසිං වැඩිහිටි මහතෙරවරු ළඟ ඒවෙලාවට ඉන්න අය ඊට වඩා වයිසිං බාල වසිං බාල සංඝය වහන්සල වඩිනකොට හිසනමා ආචාර කිරීමක් මං හිතන්න වටි තමන් තුළ තියෙන ගෞරවේ ප්‍රදක්ෂණක් ප්‍රදර්ශනය කරනක වට න එතන ඉන්න මහාසංගරත්නයට යැි ගරු කරඩ නොන ගිට්ටට කමක් නෑ කියනෙ එකයි අදහස්ස ඉටමතරව අපි කරන තවත් වැරදිම ක්‍රියාවකුත් තිේනවා පින්නතුන සමහරය ධර්මශ්‍රවණය කර කර ඉඳලා ගරු කටු භික්ෂූන් හසල වඩිනවා දැක්කහ නැගිටිනවා නං රපතල ගනේ වරදක් මො මං බන ආහමින් ඉන්නේ සමරයි බුදු ගැන වෙන්න ඉඳලත් නැගටනවා ඇ දෙකම බරපතල වැරදි බුද්ධ වන්දනාව කරකර ඉන්න ගමන් භික්‍ෂූන් වහසනමක් එතනින් වඩිනකොට නැගිටලා ආචාර කරනව කියල කියන්නේ සංගරතනයට නං ගරු කලා වෙනවා බුද්ධරථනට අගෞරෝ කලා වෙනවා. බනාහාහා ඉන්දර නැගිටලා ආචාර කරනකොට සමහරයි බනාාහාන්දර නැකිල්ලා ඇවිල් ආදුරටන්තිනවා. දැනගෙන නෑ ඒක ධර්මරත්න යට කරන ලොක අගෞුරවය කියලා. එ මිස් හාසනය ගරු කරන සලකන ප්‍රතිපදාවක් තියෙනවනි ුද්ධරතනයට ගරු කරන්න මුලින් ධර්මරතනයට ගරු කරන්න දෙවනුව සංගරතනයට ගරු කරන්න තුන් වෙනුව ධර්ම ශ්‍රවණය කරකර ඉන්නවා කිය කියන්නේ සම්පූර්ණ ධර්ම රතන පිළිබඳව ෞරව යමු වෙලා තිෙන් ොන වෙලාවක් එංස ඒවාගේ වැරදි ඇ කවදාවත් අපි නොකරණ්ුවනෑ මේවාගේ අවවාද වලින් අපිට ඒවාගේ දේවල් මනාව පැහැදිලි කෙරනවා ඉ උපස්කතුමා රජුව කියනවා ප්‍රාදේශයේ රජක් ළඟ ලොවතුරහා බදුරජාණන් වහසේ වැඩයින්න තැන ප්‍රාදේශී රජරුවන්ට ගරු කරන්නේ කියන රජජිරු කියන කමක් නෑ ඒ කතාව එහෙම්මම තිබුණාවේ ඔබ හොඳට ධර්මයක් දන්නවනි ඒ නිසා මංගඔබට යෝජනාවක් කරනවා ෙද මේ අන්තක්පුර ස්ත්‍රීන්ට ධර්ම යුගන්නන්න කියලා. උපසකතුමා කියනවා මහරජයක මට කරන්න බෑ. රජුරුන ඇයි බැරි කියලා රජගෙදර කියන්නේ බොහොම සම්බාධ සහිතයි. කරදර කම් කට ලොලින් යුක්තයි මංගේ සම්බාධ සහිත කරදර කාරී ජීවිතයට කැමති නෑ එනි සමටනගේ වැඩි කරන්න බෑ රජුරුකී නෝ බයිවෙන්ඩිපා බුදුරජාණන් වහස ළඟදිී මට ගරු කිර වෙන කියන කාරනාවට හිත යමනාපයක් මගෙනේ ඒ කාරණාවට මං පසු ඔබට දඩුවන් කරන්න නෑ කියලා උපාසක තැන කියනව නෑම හරජය එක නිසා නෙමෙහි. මගේ ගමන්න නිදහසේ යන්ඩ මට මේ රජගෙදර කටයුත්ත කරනකොට අමාරුවී ගෙල සඳහන් කළ මහරජයකට සුදුසු මංවගේ ගිහි එෙක් නෙමෙයි ගිහි අයාති ඕන තරම් වැරදිවඩ පුළුවන් දනි සස් සුදුසු භික්‍ෂූන් වහසනම යොදාගත්තන හොඳයි නේද මහරජ කියෙන මතක් කළ ඊට පස්සේ තමයි ොල් රජු අපේ බදුරජාන් වහසට ආරාධනා කරන්නේ අන්තක්පුර ස්ත්‍රීන්ට ධර්මදේශනා කරන්න කියලා භාගිතුන වහසෙත් ප්‍රතික්ෂේප කලාන එක දිගට මේ කාරි කරන එක එනිසා භාරවෙන්නේ අනන්දයෙන් වහස්සේට දෙවුණ වහසේ ආරාධනාව බාරාරගෙන වැඩම් කළා මල්ලිකා දේවිය නං ආනන්දයන් වහසේ උගන්න්නන ධර්මයේ මුොදයට අහගෙන එකඟ සිතින් බනාහනෝ ධර්මකාරණා මතක තියාගන්න සමහර ධර්මකාරණා විශේෂකාරණා කටපාඩන් කරගන්නවා ආනන්දයන් වහන්සේට තව දවසක ඒ කියල දුන්න ධර්මය මතකින් කියනවා කටපාඩන් දෙනවා නවත් වාසභකත්ය ගෙහිම දෙයක්නේ දවසක් බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද රජගතර අය බිසෝවරු හොඳට ධර්මය ගෙන ගන්නවත ස්වාමීණී වාසභකත්තියා භාගිතුන් වහසගේ ඥාති නැගනී ඇනම් ධර්මය හොඳට ඉගෙන ගන්න නෑ ඇය පාඩන් දෙන්නෙත් නෑ නමුත් එහෙම නිෙමේ ස්වාමී නිමල්ලිකා ල්ලි ධර්මය හොඳගේ ගෙන ගන්නවා මල්ලිකා ඉගෙනගත්ත ධර්මයේ පාඩන් දෙනවා මල්ලිකාක ධහරණය කරගඩ බොහමත්සාහ කරනවා වාසභ කත්තියට වඩා මල්ලිකා බොහම හොඳයි ස්වාමීණි කෙල් මතක්කඩ අපි බුදුරජාණන් වහන්සේ ආංගේ වෙලාවෙ තමයි අර මාතෘකා කරගත්ත ගාතා රථනයන් දේශනා කොට වදාල යථහාපි රුචිරං පුප්පන් වන්නවන්තන් අගන්ධක. ඒවන් සුභාසිතාවාචා අපලා හෝතියක් උබ්බතු. කෘචිර කියල කැනෙ මුලිනුත් මතක් කලා සිත් ගන්නා සුළු කියන කාරණාව. යතහා යම්සේ පුප් උප්පැන මල්වලටන. රචිර සිෙත්ගන්නා සුළු පැහැයෙන් යුක්ත මල් තියෙනවද වන්නවන්තන් කියක මනා පැහයෙන් යුක්තයි සිෙත් ගන්නා සුළුයි මේමල් නමුත් වර්ණයේ තියෙනවා වන්නවන්තන් ඒ මල වර්ණවන්තයි අගන්ධකයි ඒ වුනට සුවදන තර ලස්සන වනත් වර්ණවත් වනත් සුවඳ නැත්තන් ඒමල ඉතරම්ම වටින්නේ නෑ ඒවන් සුභාසිතා වාචා මෙතන ස්ුභාසිතා වාචා කියල කියන්නේ යහපත් වශන යහපත් වශනනැ පිනතු භාගිතන් වහසි දේශනා කොට වදාළ ධර්මය ආගේ වගේමයි යමෙත් යහපත් වචනය ඉගෙනගන අපලා හෝති අකුබ්බතුූ යමෙක් ඉගෙනගන්නේ නැත්තං එමනත ඉගෙනගැ ඒක ජීවිතයට යොදාගන්නේ නැත්තං ඒ පුද්ගලයත් වර්ණවත් සුවඳ නැති මලක් වගේ කියලා ධර්ම ඉග ගෙන තියෙනවා ධර්මය දන්නවා හරි වැරදි දන්නවා කර්මය පලේ දන්නවා පවේ විපාකත් පිනේ ආනිසංසත් හොඳතාරෝම දන්නවා නමු යෙදෙන්නේ නෑ කරන්නේ නෑ ක්‍රියාව තුලනේ ඔහු සුවද නැති මලක් කොී. දෙවැනි ගාථ විසඳහන් කරනවා යථහාපි රුච්චි රංපුප්පන්. ජතා යම්සී මනාසිත් ගන්නා සුළු පුෂ්පයන්තියෙනවද. වර්ණවත් පුෂ්පයන්තිෙනවට.ඒවගේම ඒමල් සගන්ධකං වර්ණවත් වගේම සුවඳයි. ඒවන් සුභාසිතාවාචා අගේ වගේම තමයි යමෙක් මැනවින් ධර්මය ඉගෙන ගැන සපලා හෝතී කුබ්බතු ආමි ඉගනගත්ත ධර්මයට අනුම තමන්ගේ ජීවිතයක් ධර්මානුකුලෝ හදාගන්නවා කියන කාරණාව මේ ගාථ රථනයන් දෙකින් පැහැදිලි කළා පිනතින එතකොට අපි හිතල බලමු භාගිතුන් වහසගේ දර්මය අපට දේශනා කළ ඒ ධර්මයේ දරණ්ඩ මිසක් තවත් විෂයක් වගේ ඉගෙන ගන්න නෙමෙයි ජීවිතය එක ප්‍රගුණ කරන තවත් එක ධර්ම කාරණාවක් ධර්මයක් බවට පත් කරගඩ නෙමෙයි බුදුරජාණන්සිය අපට දහම් දේශනා කළි එහෙම ප්‍රගුණ කරන දේවල් අතර කොච්චර දවල් මේ ලෝක තියෙනවාද ඉගෙන ගන්න කාල ඉගෙනගන පස් යහක දාන දේවල් නත් බුදු දහම කියල කෙනහෙම දෙයක් නෙම බුදු දහම ඉගෙන ගන්න කෙන ඒ දහමත් එක ප්‍රායෝගික වෙන්ඩුවනය ඒ දහමත් එක ඒකාත් මික වඩුවන ගත්ත දහමත් එක ජීවත්ෙන්ඩුවනේ එහෙම නැත්තන් ඒ ජීවිතෙන් පලක්නැති වෙනවා පන්සිල් රකිින් ඩෝනේ අපි එක දන්නවා පන්සිල් උල්ලංගනය කිරීම බරපතල වරදක් තියෙනවා ඒ වරද නිසා මට සතරපාය දනුවන් ලබන් සිද්ධ වෙන මිදුනට පස්සිත් බොහෝ දීර්ග කල් සංසාරරි දුක්වි ඳන්න සිද්ධ වෙනවා. ඉදි මේ කරුණු ඔක්කොම අපි දන්නවා දන්නවා වනාට පන්සිල් රකිනයි හරි අඩුයින්නේ වැැරදි බව දන්නවා දැන දැන වැරදි කරනවා සිල්මත පිහිටනනා අඩයි සීලේ බිඳගන්නය වැඩි ඇවැම සිල් බිඳගන්න අයගෙන් බැඩි පිරිස සිල් බිඳගත්තා අහම මොකද වෙන්න කියන කාරණාව හොදාකාරයෙන්ම දන්නවා හොදාකාරයෙන්ම දැනගනත් දරුණු කුරිරු විපාක තියෙන බව දැනගනත් නොසැලකිල්ලින් සිල් බිඳ ගන්නවා. නිසා දේශනා කළා මේ ධර්මය ඉගෙනගෙන පිළිපදින්නේ නැති කෙනා වර්ණවත් නමුත් සුවද නැති මලක්කවා කියලා ඇත්තටම ධර්මයේ දැනගෙනඒ පිළිපදින් නැතික ජීවිත එලබන ලොකු අවාසනාව නොදන්න කෙනෙක් නොදන්නකම නිසා පෙළිපදින්නේ දන්න කෙනෙක් දැනගෙන නොපිලි පදිනවා කියල කියන්නේ එක තමන්ටත් ලොකු අවාසියක් එක රටට ජාතිටත් ලොකු අවාසියක් ආගේ නිසා පින්නතුනි ධර්මය හොය හොයා ඉගෙනගෙන ජීවිතයට එකතු කරගඩවලේ ඔබට මතක කැති දහම් සොනාාදි රජවරු රාජ්‍ය අතෑරල ධර්මය හොයාගෙනවී. මහා කප්පි නාදී මහ රජවරු රාජ්‍ය අතහැරයා තුනරුවන්ගෙනවී. බුදුන් දහම් සගු ලෝක පහළ වෙලා කියල කියනකොට. රජමාලිගවට ගිහිල්ල. රාජ්‍ය භාරදීල යුතුකම් විිෂ්ට කරල තුනුරුවන් හොයාගෙන යනවා කියලා කල්පනයක් කල ෙන්නේ. මඟදී අහන්ඩ ලැබුණේ තුනුරුවන් ලෝකෙ පහළ වෙලා කියලා. ඇම තිවරුන්ට මතක් කල තුනුරුවන් පහළ වෙලා නං මට තවත් රාජ්‍යික ගිහිල කරන්න දෙයක් නෑ. ම මෙහෙෙන්ම පිටත්වෙන වය බුදුරජාණන් වහසේවාගෙන. එහෙම කතා කළේ එ තුනුරුවනට තියෙන ගෞරවී තුනරුවන් පිළිබඳව තියෙන භක්තිය රුවන්ගේ සරණ පිබඳව තියෙන විශ්වාසයේ වහ වහා දහම හොයාගත් ඒ දහම ජීවිතයට එකතු කරග ධර්මානුකුල ජීවිතයක් ගොඩන ගා ගත්තා සතුටි මෙලොව ජීවත්වෙලා සතුටින්ම මෙලවින් සමුගන්වා ඒ වගේ සඳහන් කලා දෙවනිගාතාව පලවෙනි ගාථාව සඳන්කලි ධර්මය ඉගනගන ප්‍රායෝගික නොකරගන ජීවත්වෙන අය සුවද නැති මල් වගේ වැැඩක් නැති පිරිසා හැබැයි යම් කෙනෙක් ධර්මය ඉගනගන ඉගනගත්ත දේ තමන්ගේ ජීවිතයට ප්‍රායෝගික කරගන්න වනං ධර්මානුකූලෝ ජීවිතය ගොඩනගන වනං ගොඩනැගීම තිසරණයෙන් පටන්ගන්න වනං මනාව තිසරන මත පිහිටලා ජීවිතයට වටිනා රැකවරණයක් හදාගෙන ඊලකට පන්සිල් වලට ඇවිල්ල පන්සිල් ආරක්ෂා කරමින් මුලින් හදාගත්ත රැකවරණය දෙගුණ තෙගුණ කරලා තහවුරු කර ගනිමින් ට කරනවා නං යමික් ඔහුමලෝක බොහොම සුවඳ ඇති මලක් පංචසීල ප්‍රතිපදාව මත විතර එක් මුණනිමි ප්‍රාණ ගාතිෙන් හොරකමින් වැරජි කාමසවනින් මුසාවිං සුරාවිං ඇත්තුනා විතරක් නෙමේ නිති පන්සිිල් ආරක්‍ෂා කරගෙන පෝට අට සිලුත් ආරක්ෂා කරනවා ග්‍රහස් දසීලත් සමාධන් වෙන මේ ආදී මහාකුසල් රැස් කරනවා සමහර දවස් වලට ධර්මයන් දේශනා කළා සිල් රැක්කොත් යම් කෙනෙක් ඔහු සුගතියක උපදිනා කියලා ඒ කාරණාව ධර්මය තුළින් දැනගෙන සුගතියස්වායා යෑම සඳහා ධර්මානකූලමකට පිළිපදිනා භාගිතුන් ව හස දේශනා කරලා තියෙනවා ඒ වචනයට ගරු කරනවාඉලකට භාගිතුන් වහස දේශනා කළා දසදාන වස්තුවත් සම්පූර්ණ කරගන්නඩ කියලා බුද්ධ වචනයට ගරු කරන කෙන එක පාරණතත් එකින් එක හෙමින් හෙමින් හරි දසදාන වස්තුවත් සම්පූර්ණ කරනවා දරුම යඒ ගෙනගෙන ජීවිතයේ ධර්මානුකූල මාවතකට යමුකරාගෙන දානසීල භාවනාදී කටයුතුවලින් ජීවිතය සමුරුදමත් කරගෙන තමන් ඉගෙනගත්ත දහමින් බොහෝ දෙනාට උපකාර කර කර තමනුත් සැනසෙමින් අනුනුත් සනසවමින් තමනුත් අපායින් මිදමින් අනනුත් අපායින් මුදවමින් මහා සත්පුරුෂයෙක් හැටියට භාගිතුන් වහන්සේ අපෙන් බලාපොරෘත්වෙච්චදේ සම්පූර්ණ කරනවා සත්පුරුෂය එන් මහා සත්පුරුෂ මනේන්ද්‍රයන් වහන්සේගේ යති උදාාර්තර වූ සිතුවෙල්ලෙට අපි කොයිතරන් ගඩු කළ හිුතුද කියර හිතල. තමනුත් ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේදිලා. භාගිතුන් වහසේ සතුටු වෙන විදිහට ලෝක සත්වයා සසරින් එතර කරවන විදිහෙට භාගිතුන් වහසගේ ධර්මයේ නිවැරදිවදේශනා කරලා බොහෝ දෙනාට මහ කල්ල්‍යාන මිත්‍රෙක් බවට පත් වෙලා සංසාරින් එතරවෙඩෙ